අයිබෝවන් හරිත හරියටමගෙන එන සත ටීවී මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 350 ඉක්මවයි බදුල්ලේ කොරෝනා පැතිරියාම සීග්‍රේන් ඉහළට බදුල්ලේ තත්ත්වය අවධානම් GMO කියයි UNP වැටිලා නැහැ අලියා ගොඩගමු එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකගෙන් ආරාධනා වත්මන් ආණ්ඩුවේ දේශප්‍රේමය ඇත්තේ නැගෙනහිරට බටහිරට නැහැ බන්දුලාල් කියයි විදුලි බල මණ්ඩලයේ දෙසට හැරි ගලක් අතට අරන් ඉන්න පිරිස වැඩි විශේෂ බහර ඇමති කියයි අධිකරණ නියෝග පවා නොතකමින් දේශපාලන පක්ෂ ඇතුළු කණ්ඩායම් කිහිපයක් සිදු කරන උතුරේ විරෝධතා ව්‍යාපාරයට එරෙහිව නීතිමය පියවර ගන්නවා පොලිස් මාධ්‍ය ප්‍රකාශකව දහරණය කරයි දැන් දේශීය පුවත් COVID-19 වෛරසය ආසාදනයේ වී මෙරට සිදු වූ තවත් මරණ 8ක් පිළිබඳව ඊ රාත්‍රියේදී වාර්තා වීමත් සමග මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 351 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේම ඊයේ දින වාර්තා වූ කොරෝනා රෝගීන් අතුරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයෙන් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. COVID-19 වෛරසය ආසාදනයේ වී මෙරට සිදු වූ තවත් මරණ 8ක් පිළිබඳව ඊ රාත්‍රියේදී වාර්තා වුණා. එලෙස මියගිය පුද්ගලින් අතරට වයස අවුරුදු 48ක පිරිමි පුද්ගලෙක්ද ඇතුළත් බවයි රජ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ඒ අනුව මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 351 දක්වා ඉහළ ගොස් තිබෙනවා. COVID වෛරසය ආසාදනය වූ නව රෝගීන් 726 දෙනෙකු පිළිබඳවද ඊයේ දින වාර්තා වුණා. ඉන් වැඩිම ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 197ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 116ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 101ක් වාර්තා වී ඇති අතර අනෙක් ආසාදිතින් 312 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කළේ. පවතින තත්ත්වය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙලෙස අදහස් පළ කළා. ඊයේ දවස්වල විශ්ලේෂණාත්මක දත්ත වාර්තා වෙච්ච බස්නාහිර පළාතින් වාර්තා වෙලා තියෙන රෝගීන් 303ක්. ඒ කියන්නේ 141ක්. කියන්නේ ඒකෙන් කියවෙන පණිවිඩය තමයි අති බහුතරයක් රෝගීන් දැන් අපිට වාර්තා වෙන්නේ අනිත් පළාත් වලින්. දැන් බදුල්ල දිස්ත්‍රික්කයේ තුල අද වෙනකොට මතුවලා තියෙන තත්ත්වය ඊටාම බැරෑරුම් තැනකට ගිහිල්ලා තියෙනවා. ඒතර විශේෂයෙන් බදුල්ල ග්‍රාමීය ප්‍රදේශ වලට අවදානම් ව්‍යාප්ත වෙනවා. දැන් මේක තව භයානක වෙන්නේ අද හෙට ඇතුළත ප්‍රතිඵල ලැබිය යුතු මේ කර්මාන්ශාල ආශ්‍රිතව PCR පරීක්ෂණ එන්න තියෙන ප්‍රතිඵල එන්න තියෙන පරීක්ෂණ 1650 මේ 1650 නුත් යම් ප්‍රමාණයක් පොසිටිව් වෙන්නේ ඒ කියන්නේ රෝගින්වට හඳුනා ගන්න තමයි මේ තියෙන දත්තත් එක්ක අපිට පැහැදිලි වෙන්නේ. ඒතකොට ඒක යම් අසාමාන්‍ය ඉහළගයක්. බදුදුල දිස්ත්‍රික්කය තුල අසාමාන්‍ය ඉහළ රෝගින් ප්‍රමාණයක් වාර්තා වීමේ ඍජු අවධානමක් මේ මොහොතේ මතුවලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම බලධාරීන් යෝජනා කරනවා බදුදුල දිස්ත්‍රික්කය තුල මේ සඳහා කොවිඩ් පහසුකම් විශේෂ අවධානයකින් කටයුතු කළ තිබිච්ච තැනක් නෙමෙයි. බදුදුල දිස්ත්‍රික්කය තුල වැඩිපුර අතරමැදි මධ්‍යස්ථාන ප්‍රමාණයක් බිහි කරන්න. මේ මොකද මේ ඇවිල් අපිට දැන් විවිධ තැන් වලට යවන්න සිද්ධ වෙනවා. ඒතකොට දිස්ත්‍රික්කය ඇතුලේ මේක කළමනාකරණය කරගන්න තියෙන ඉඩකඩ පිළිබඳව අපි සොයා බැලිය යුතුයි. විශේෂයෙන් මරණ යම් ප්‍රමාණයක් බදුල්ලෙන් වාර්තා වෙමින් තියෙනවා. ඒතර ඒ තත්ත්වය අපි විශේෂයෙන් අවධානයට යොමු කරන්න ඕනේ. ඒ නිසා බදුල්ල දිස්ත්‍රික්කය තුල මතුවලා තියෙන මේ තත්ත්වය ඉතාම භයානක තැනකට ගමන් කරමින් තියෙනවා කියලා තමයි අපේ සාකා සංගම් විසින් මේ වෙනකොට අපිට දැනුම් දීලා තියෙන්නේ. ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරට අදාළ ආසාදිතින්ගේ සංඛ්‍යාව 64580ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 68576ක් ලෙසයි. කොවිඩ් මර්ධනය සඳහා වූ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එනත ඊයේ දිනේදීත් එනත්කරණය සිදු කෙරුණු අතර මේ වන විට 160148 දෙනෙකුට එනත්කරණය සිදු කර ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ මයංගනේ රිදීමාලියද ප්‍රදේශයට අයත් ඇඟලුම් කර්මාන්ත ශාලාවක ආසාදිතින් බහුල වශයෙන් පසුගිය තත්තාවර වූ අතර මේ වන විට එම ඇඟලුම් කර්මාන්ත ශාලාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද 379ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව චැපල්ටන් වතුයායේ එකම පවුලේ 5 දෙනෙකු කොවිඩ් ආසාදිතින් බවට තහවුරු වී තිබෙනවා. කොරෝනා රෝගීන්ගේ මානසික සුවය උදෙසා සංවිධානය කළ සංගීත ප්‍රසංගයක් ඊයේ දින ශාලාව කොස්කම රෝහලේ දීප වැත්තුණා. දෙමළ දේශපාලන පක්ෂ විසින් උතුරු ප්‍රදේශයේ සංවිධානය කළ විරෝධතා පාගමන අද පස්වන දිනටත් පැවැත්ුණා. අධිකරණ නියෝග පවා නොතකමින් ක්‍රියාත්මක මෙම පාගමන සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත අතර මෙම පාගමන තුලින් ජාත්‍යන්තරයට වැරදි මතයක් එක් කරන බවයි
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ අතුරුදන්වුවන්ගේ ගැටලුවට සාධාරණීය ලබා ගැනීම දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම දෙමළ ජනතාවට සිදුවන අසාධාරණකම් වළක්වන ලෙසට ඉල්ලීම් ගණනාවක් මුල් කරගනිමින් දෙමළ දේශපාලන පක්ෂය ආරම්භ කළ විරෝධතා පාගමන අද පස්වන දිනටත් පැවැත්වෙනවා පසුගිය දිනදා සිට ආරම්භ කළ විරෝධතා පාගමන අද යාපනය පොලිකණ්ඩි ප්‍රදේශයෙන් අවසන් කිරීමට කටයුතු සංවිධානය කර තිබෙනවා අම්පාර මඩකලපුව ත්‍රිකුණාමලයේ මුලතිව් ඔඩ්ඩු සුඩාන් වවුනියාව මන්නාරම කිලිනොච්චිය හරහා විරෝධතා කරුවන් යාපනය වෙත පැමිණ අතර යුද්ධයෙන් ජීවිතක්ෂයට පත් වූ දෙමළ ජනතාව සී කිරීමට ස්ථාපිත කොට ඇති මුලතිව් මුල්ලිවයිකල් සෙමරුම් ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමටද විරෝධතා කරුවන් කටයුතු කරනු ලැබුවා විරෝධතා පාගමන වෙනුවෙන් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් समस्त लंका देमल कांग्रेसी मंत्री वरुण प्रादेशिक देशपालन नियोजित अतुलु उत्तर नगरहिर जनता एक्व सिटिया නගිනහිර පළාතෙන් පටන් ගත් රතවාහන පෙළපාලියක් අධිකරණ නියෝග නොතකා මේවන විට යාපනය වෙත ගමන් කරමින් පවතිනවා. ඔවුන් බලාපොරොත්තු වන්නේ පොලිසිය සමග ගැටුමක් ඇති කරගෙන පොලිසිය ලවා පහර දීමක් සිදු කරවාගෙන එය වීඩියෝ දර්ශන මගින් ඡායාරූප මගින් ජාත්‍යන්තරයට පෙන්වා දීම. කෙසේ වෙතත් මේ ඔවුන් පාවිච්චි කරනු ලබන මෙම ක්‍රියාමාර්ගය ගැන ශ්‍රී ලංකා පොලිසිය තාම අවබෝධයෙන් යුතුව පසු වෙනවා. ඒ අනුව මෙම සිද්ධීන් වලට අදාළව අධිකරණ නියෝග වලට පටහැනිව මේ ආකාරයට පෙළපාලි ගමන් කිරීම පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව තිබෙනවා. ජාතීන් අතර අසමගිකම් ඇති කිරීම, ආගම් අතර අසමගිකම් ඇති කිරීම, ශ්‍රී ලංකාවේ ජාතීන් අසමගියෙන් සිටින බවට, විවිධ ජන වර්ග වලට අසාධාරණකම් සිදු කරන බවට, ව්‍යාජ ලෙස ලෝකයට පෙන්වා සිටීම සඳහා මෙවැනි ක්‍රියාකාරකම් සිදු කරන බවට වාර්තා වෙනවා. එසේ වෙතත් ප්‍රාදේශීය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, එවැගේම නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ කොට්ටාෂ භාර පොලිස් අධිකාරීවරුන්ටත් පොලිස් ස්ථානාධිපති महाचार्य नीतिज्ञ प्रतिभा महानाम महतापल එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 46 වන මානව හිමිකම් කවුන්සිල් සැසිය පෙබරවාරි මාස 22 සිට මාර්තු මාස 19 වන දින දක්වා පැවැත්වෙනවා. මේ සැසිය ඉතාම අවදානම් සහගත තත්වයකට රට සහ රටේ ජනතාවත් හමුදාවත් රටේ ස්වාධිපත්‍යයත් විනාශ කරන දැනකට තමයි ගෙනියන්නේ. මේ වෙනකොට මාර්තු 19 වෙනිදා අපිට එරෙහිව කියන යෝජනාව පවා සමහර විබ්බඩවල පත්තුලා තියෙනවා. ඒක සම්පූර්ණ බලයේ ඉක්මෝ යාමක් ලෙසයි මා දකින්නේ. මේ මිෂෙල් මැතිනිය මහ කුමසාරිස්වරිය පිටු 17ක ලේඛනයක් ලංකාවට යොමුනවද කියලා තියෙනවා. යුදාමුදාවේ හිටපු ප්‍රධාන නිලධාරයන් 28 දෙනෙක් දුරදරනවා. 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය වෙලා තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය වැළලීලා තියෙනවා. යුදා අපරාධ කරපු අය නිදැල්ලේ ඉන්නවා. ත්‍ස්තවාදයේ වැළැක්වීමේ පනත යට තියපු අය තියාගෙන ඉන්නවා. දේශීය තත්ත්වයක් නේ. ඒක නිමෙන්නේ අවශ්‍යවන්නේ. ශ්‍රී ලංකාවේ වර්තමාන ආණ්ඩුව ජනතා මතයකින් ඇවිල්ලා තියෙනවා. ජනතාවගේ තුනින් දෙකකින් සමන්විත පාර්ලිමේන්තුවකට කොහොමද මෙහෙම ඇඟිල්ල දිගු කරන්නේ? පැහැදිලිව පේනවා මේකට දෙන ප්‍රතිචාරය මත ලංකාවේ ඊළඟට අලුත් යෝජනාවක් ගේන්න හදනවා. විදේශ අමාත්‍යතුමා හොඳ තීරණයක් ගත්තා, රජය හොඳ තීරණයක් ගත්තා. ඒක තමයි සම්පූර්ණ ප්‍රතික්ෂේප කරන්නේ. මේ ප්‍රතික්ෂේප කරනවා වගේම අපේ වැඩ පිළිවෙලත් අපි ඉදිරිපත් කරනවා. දැන් මේ ලංකාව ප්‍රතික්ෂේප කරා මේ යෝජනාව මිෂෙල් මැතිනිය නැවත වාර්තාවක් හදනවා. ඒකත් එක තමයි අපිට කියන්න හදන්නේ මේ නිර්දේශ තුනක්. රජයෙන් මේ ගැන හොඳට හිතා බලන්න. දසවසරක මානව හිමිකම් සැලැස්මක් ගේන්න. එතකොට අපිට පුළුවන් අතීතයේ සිදු වුණ සිදුවීම් නෙමෙයි වර්තමානයේ කොහොමද ඉදිරියේදී ගොඩක් දුරට මේ තත්ත්වය සමනය කරගන්න පුළුවන්. ඊළඟට අපිට පුළුවන් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. විශ්ව මානව අයිතීන් පිළිගත් ප්‍රඥප්තියන් සහ සම්මුතීන් වලින් සැදුම් ලතේකින් අපිට හොඳ නව සැලැස්මක් හදන්න පුළුවන්. මේවා තමයි අපිට තියෙන හොඳ තුරුම් ඉදිරිපත් කරන්න. මාස 6ක් තුල එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධානය කර නැවත ගොඩනැගීමට හැකිවන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසනවා. ඒ කොළඹ පැවති රැස්වීමකට එක් වෙමින් අද මේ ආණ්ඩුව දැන් පිරිහිලා තියෙනවා. මේ ආණ්ඩුව කරන දේවල්ට විරුද්ධව මිනිසුන්ට විශාල හඬක් අවශ්‍යයි. අපි බෙදිලා මේ ගමනේ ගියොත් ඇත්තම ඒකේ වාසිය යන්නේ ආණ්ඩුව.
අද ජීවන වියදම සීග්‍රයෙන් වැඩි වෙලා තියෙනවා මිනිසුන්ට ජීවත් වෙන්න බැරි තත්යකට. පත්තරේ නම් දාලා තියෙනවා මාස 3කට බඩු අඩු කරනවා කියන එකත් සතුටෙන් කරලා. ඒකත් හරි ලැජ්ජ. මෙතෙන්ට තමයි රට වැටලාදී. අද වනාන්තර කපන පරිසරයේ දූෂණය දෙක්සත් ජාතික පක්ෂය කියන්නේ වුණා වුණත් මේ රටට විශාල සේවයක් කරන්න තියෙන පක්ෂය. සංවර්ධනයක් ඇති කරපු පක්ෂය. ජාතියෙන් එකතු කරගපු පක්ෂය. මේ රටට නිදහස ලබා දුන්න පක්ෂය. අපි අත්වල් බැඳගෙන මේ පක්ෂය ආපෝ මේ අලියව ආපෝ රැගිටවල ගමු. අපිට ඒක කරන්න පුළුවන්. මාස 6කින් මේ පක්ෂය ආපෝ ශක්තිමත් කරලා ගන්න ඕනේ. අවුරු මොනා කිව්වොත් මේ රටේ ආර්ථිකය හදන්න පුළුවන් වෙන්නේ ඒ දැනුම තියෙන හැකියාව තියෙන එක්සත් ජාතික පක්ෂය. කණපකාලේ සුදබෙන්නේ ගිලිනුනේ විතරයි. ඉතින් ඒකෙන්ද නායකයෝ වෙන්න නැගලුවට නායකයෝ කියලා බෝඩ් ගහගත්තද ක්‍රියාකාරකම් කොහොමද කියන කම හොඳට බලා ගන්න ඕනේ. රංජනාමරායක හිරේනකොට රංජනාමරායකගේ නිවාඩු අවුරුද්ද එකයි මාස 8ක් රංජනව අප පාර්ලිමේන්තුවට ගේන්න පුළුවන් වෙයි. එහෙම නැත්තම් රංජනව පාර්ලිමේන්තුවට ගේන්න බැරි. ඉතින් ඒක කරන්න තියෙන විපක්ෂ නායකට. ඒක කරන්න තියෙන පාර්ලිමේන්තුව. ඉතින් ඒකට අද වෙනකම් මොකද රංජන් කියලා සුප්‍රීම කෝට් එකේ නැවත ඇප්ලිකේෂන් එකක් දාලා. හරිම්බදැන්න පාර්ලිමේන්තුවේ කතා කරපුවාම 154 මන්ත්‍රීවරු ඉඳගෙන එක්කෙනෙක්වත් ජනාධිපති ආරක්ෂා කරන්න කතා කරේ. අන්තිමට ජනාධිපතිරම සිද්ධ වුණා ජනාධිපති ආරක්ෂාවෙන් කතා කරලා ජනාධිපති ගිහිල්ලා ඉවරලා පාර්ලිමේන්තුවේ පිටත ඉඳගෙන හරිම්පරෑන්ඩුට ඩබල් මීනින් එකෙන් ගහලා දානවා උඹට තර්ජනයක් තියෙනවා වගේ තත්ත්වයක් පෙන්නන. මේගොල්ලෝ කරන්නේ නිහඬ උද්ඝෝෂණයක් කියලා මුකාඩම් මැදගෙන ගිහිල්ලා තැන් තැන් වල හන්දි ගාන හිටගෙන ඉඳලා යනවා. පාර්ලිමේන්තුව තමයි උතන සරණ ගිනියන්න හොඳම තැන. පාර්ලිමේන්තුවේ සරණ ගිනියන්න කිසිම පියවරක් ගත්තේ නැහැ. දැන් අපේ නායකයා ගිහිල්ලා කියනනම් ওই කාර්යභාරය සියල්ලම සිද්ධ වෙනවා. එහෙම සිද්ධ වුණා නම් දැන් ඉන්න කණ්ඩායමේ අපේ මනුස්සයගේ වෙනස් වෙන්නේ. කනකොකාගේ සුදපෙන්න නම් ඉගිල්ලෙන්නම දෙන්න ඕන. විදුලිය නොමැති නිවාස සඳහා නොමිලේ විදුලිය ලබා දීමට පියවර ගන්නා බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම් මහතා පවසනවා. ඒ මාතර ප්‍රදේශයේ පැවති රැස්වීමකට එක් වෙමින්. බොහොම ලේසි දේ තමයි පෞකාරයක් හොයාගෙන ගල් ගහන එක. ඒ නිසා විදුලි බල මණ්ඩලයේ දිහාවට හැරිලා ගලක් අතට අරගෙන ඉන්න පිරිස වැඩි. හැබැයි විදුලි බල මණ්ඩල අනිත් පැත්තෙන් කරන කැපකිරීම පිළිබඳව සමාජ සාකච්ඡාව අඩුයි. විදුලි බල මණ්ඩලය මෙරටේ දුප්පත්ම සමාජ තීරුවට සමෘද්ධි ප්‍රතිලාභී කේන්ද්‍රකට ගත්තු පවුල් ලක්ෂ 27කට විදුලිය සපයන්නේ 1 රුපියල් 350 ගානේ 1.5 50 ගානේ. හැබැයි විදුලි බල මණ්ඩලය නිපදවීමේදී එක ඒකකයක් නිපදවන සාමාන්‍ය රුපියල් 23කට වැඩි. එසම මේ සමස්තයටම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අපට නායකත්වය දෙනවා. නවමු විසඳුම් හොයාගෙන මෙරටේ ජනතාවට විදුලිය ස්ථාවරව පවත්වන්නට යම් සහනදායි පදනමකට විදුලිය ලැබෙන්නට. එහෙම නැත්නම් මෙරටේ නිෂ්පාදනය මේ ඉලක්කගත තැනට ගෙනියන්න බෑ කියලා කියන දේ ඉතාම සරලව කවුරුත් තේරුම් ගන්න කාරණා. විදුලිය නැති නිවාස තියෙන්නේ. අබැයි ජනාධිපතිතුමා අපි ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගෙන තියෙනවා මේ සියලුම නිවාසවලට අවශ්‍ය විදුලිය නොමිලේම ලබා දීම සඳහා ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගෙන සීට 20කට කොරෝනා එන්නත ලබා දීමේ ඉලක්කයට මාර්තු අප්‍රේල් මාසවලදී ළඟාවන බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ඒ කළුතර ප්‍රදේශයේ පැවති සමුළුවකට එක් වෙමින් එදා ජනාධිපතිතුමා වරුඳු වෙච්ච තරුණ තරුණියන් ලක්ෂයකට සාමාන්‍ය පෙළ අසමත් වෙනදද වෙන්නේ සාමාන්‍ය පෙළ සමත් සම්මාන 5යි. එහෙම නෙල්ලන්නේ. දැන් මේ සැරේක අනිත් පැත්තට සාමාන්‍ය පෙළ අසමත් තියන අයව දැන් 33000ක් අරගෙන පුහුණු කරනවා. පුහුණුව අවසන් වෙනකොට ඒ අය රජයේ රැකියාවලට අන්තර්ග්‍රහණය වෙනවා. එතකොට ඒගොල්ලන්ගේ ජීවන තත්ත්වය ඉහළ යනවා. පෞලක ජීවන තත්ත්වය ඉහළ යනවා. තව 33000ක් දැන් සමුග පරීක්ෂණ තියාගෙන යනවා. ඊළඟට 2019 වෙනකන් උපාධි ආරම්භ පිට වෙච්ච සියලුම රැකියාව විරහිත උපාධිය පුහුණුවට අරගෙන පුහුණුව අවසන් වෙනකොට රාජ්‍ය සේවයේ යෙදෙනවා. ඒ විතර නෙමෙයි දැන් මේ රජයේ සැලසුම් කළ දින බව මිලියන 18ක් එන්නත් ගෙන්නන මිලියන 9කට මුදල් ගෙවලා ගෙනල්ලා දෙන්න. සාමාන්‍ය ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ රටේ ජනගහණයෙන් 10%කට ගෙන්නත දුන්නොත් පැතිරීම පාලනය කරන්න පුළුවන්. ඉතින් අපි ඒක අභිභවා යනවා මාර්තු අප්‍රේල් වෙනකොට. ඉතින් මේ සියල්ලම රජයට විශාල ආදායමක් ලැබෙන නෙමෙයි. සියලු විදේශ විනිමය ඉපයීම් අහිමි වෙද්දී බහුගේ කාලාන්තරයක් තිස්සේ ගත්ත ණය මුදල් එකට එකතු වෙලා ණය ගෙවන්න තියෙන්නේ. ඒවත් කරමින් තමයි අද මේ රටේ මේ ආකාරයේ ප්‍රශ්න වලට විසඳුම් දීගෙන රජයේ ඉදිරියට යන්නේ. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය තුල අඩංගු ජනතා පොරොන්දු කිසිවක් ඉටු කර නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පවසනවා. ඒ ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී විශේෂයෙන්ම ගම්පම්පිල මහත්තයලට වීරවංශ මහත්තයලට කොහෙද හැංගිලා ඉඳලා එකපාරට එළියට ඇවිල්ලා මේ සෞභාග්‍ය දැක්ම පොත මතක් වෙලා මේක 58 පිටුවේ තියෙන බටහිර පර්යන්තයේ ආයෝජකෙක් සමග සංවර්ධනය කරනු ලැබේ කියලා මේක සඳහන් වෙච්ච
ඡේදය තමයි මතක් කළා තියෙන්නේ. හැබැයි මේක කියලා නැහැ කොහෙවත් මේ බටහිර ජැටිය විදේශීය ආයෝජකයෙකුට දෙනවා කියලා. එහෙම නැත්නම් අදානි සමාගමට දෙනවා කියලා. මේගොල්ලෝගේ දේශප්‍රේමය තියෙන්නේ නැගෙනහිර. බටහිරටේ දේශප්‍රේමය නැහැ. මේකට ගමේ කියන රෙද්ද පල්ලෙන් බේලෙන දේශප්‍රේමය. ගම්මන්පිල මහත්තයාට වීරවංශ මහත්තයාට පොතේ 58 පිටුවේ තියෙන මේ පුංචි ඡේද විතරක් නෙවෙයි තා මුලත් ගොඩක් දේවල් කියලා තියෙනවා. පාසල් දරුවන්ට විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට ඒ වගේම තරුණයන්ට ඒ වගේම කම්කරුවන්ට අනිත් පැත්තෙන් බැලුවම රජයේ සේවකීන්ට ඒ වගේම වැඩිහිටියන්ට කාන්තාවන්ට ගැබිනි මව්වරුන්ට මේකේ නානාවිදි පොරොන්දු දීලා තියෙනවා පොරොන්දු වෙලා තියෙනවා ඒවටත් එක තමයි 69 ලක්ෂ ජනවරම දීලා තියෙන්නේ. Tamanට කන්න ඕනුනහම රිකනැල්ලු කූණු කරපොත්තු මීයොත් අද තලගොයි බවට පත් කරගන්න න්‍යායට යන්න එපා. පාවිච්චි කරහන්න ඕන වුණාම විතරක් මේ පොත ඉස්සරහට ගන්න එපා. මේක සමස්ත ආණ්ඩුවේ පොරොන්දු මාලාව ප්‍රතිපත්ති ප්‍රකාශනය අවුරුද්දකුත් මාස ගාණක් ගියා දැන් පුටුවල වාඩි වෙලා. හැබැයි මේක ඔය බටහිර ජැටිය සංවර්ධනය කරන වාක්‍ය විතරද මතක් වුණේ. කොරෝනා උවදුර මතින් අයිතු ලාභ ප්‍රයෝජන ගන්නා ව්‍යාපාරිකයින් හට අවශ්‍ය පියවර වත්මන් ආණ්ඩුව විසින් ගන්නා බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා. ඒ පොළොන්නරුව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් කොරෝනා මතින් ගසා ගන්න පුද්ගලයොත් ඉන්නේ. දේශීය කර්මාන්තේ ශක්තිමත් කරන්න තමයි ජනාධිපතිතුමාගේ සනීපාරක්ෂක කට්ටල වේවා ටයිල් වේවා පිට රටින් ගේන එක නවත්තලා ඉඳදු. හැබැයි ඒක අයිතු ප්‍රයෝජනයට අරගෙන කලුකඩ කාර්යෝ සමහර දේශීය නිෂ්පාදකයෝ කියන අය මේ සනීපාරක්ෂක කට්ටල සහ ටයිල් මිල 3-4 ගුණයකින් වැඩි කරලා තියෙනවා. ඒ නිසා ඒ වගේ වෙලාවක පරිණත නායකයෙක් විදියට මහින්ද රාජපක්ෂ මැතිතුමන් අප රජය තීන්දුව ගන්නවා. ඒ තීන්දුව අරගෙන රතු එළියක් මේ ව්‍යාපාරිකයන්ට පෙන්නනවා. මොකද හේතුව අපි පිට රටින් හරි ගෙනල්ලා මේ පිල පාලනය කරන්න වගේම තවත් දේශීය කර්මාන්ත කරුවන් ඇති කරලා ඉදිරියේදී මේ ජනතා මුල් වෙච්ච वीडियो गाने मुलिन में देने का न मैं मस्ती नो क्लिक करना।